පසුගිදවස්වල ක්‍රිකට් ලෝකෙම කතා කළ ක්‍රීඩකයෙක් තමයි රෂීඩ් ඛාන් කියන්නේ. රෂීඩ් තමගේ T20 කඩලු 50 සම්පූර්ණ කිරීමේක තමයි රෂීඩ් ගැන මේ විදිහට කතා වුණේ. හැබැයි රෂීඩ් ගැන කතා වුණාට මේ ලෝක වාර්තාව තියෙන්නේ අපිට. අපි ඒ ගැන තමයි අද බලන්නේ. T20 තරඟවල අඩුම තරඟ ප්‍රමාණයකින් කඩලු 50 සීමාව පසු කරපු පන්දු යවන්නු ගැන තමයි අපි බලන්නේ. මේ වාර්තාවේ පස්සෙන් තැන ඉන්නේ පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩකයෙක් වන උමා ගුල්. ගුල් තමගේ කඩලු 50 ලබා ගන්න වැය කරලා තියෙන තරඟ 36ක් විතරයි. අවුරුදු 4කුත් දවස් 86ක් කාලයකදී තමයි ගුල් මේ කඩලු 50 දවාගෙන තියෙන්නේ. මේ වාර්තාවේ 4 වෙනි තැන ඉන්නේ දකුණු අප්‍රිකා සුපිරි වේග පන්දු යවන්නෙක් වන ඩේල් ස්ටේන්. ස්ටේන් කඩලු 50 ලබා ගන්න වැය කරලා තියෙන තරඟ 35ක් විතරයි. ඒ වගේම මේ තරඟ 35 ක්‍රීඩා කරන ස්ටේන් අවුරුදු 6කුත් දින 121ක් වැය කරලා තියෙනවා. වාර්තාවේ 3 වෙනි තැන තමයි පසුගිය කාලේ වැඩිපුර කතා වුණු රෂීඩ් ඛාන් ඉන්නේ. රෂීඩ් තරඟ 31කදී මේ වාර්තාවට යද්දී ඒ තරඟ ප්‍රමාණය ක්‍රීඩා කරන රෂීඩ්ට වැය වෙලා තියෙන්නේ අවුරුදු 2කුත් දවස් 220ක් විතරයි. තරඟ 31කදී මෙම කඩේම පසු කරපු ඉම්රාන් තාහිර් ඉන්නේ රෂීඩ් එක්කම සමානව. තාහිර් මේ කඩේම පසු කරන් සමත් වෙලා තියෙන්නේ තරඟ 31කට ක්‍රීඩා කරලා. තාහිර්ට කඩලු 50 දවා ගන්න අවුරුදු 3කුත් දවස් 199ක් ක්‍රීඩා කරන්න වෙලා තියෙනවා. මේ වාර්තාවේ පළවෙනි තැන ඉන්නේ T20 පිටියේ මැජික් කරපු පන්දු යවන්නෙක් වන අජන්ත මෙන්දිස්. අජන්ත තමන්ගේ පළවෙනි T20 කඩලු 50 ගන්න වැය කරලා තියෙන්නේ තරඟ 26ක් විතරයි. ඒ වගේම මේ කඩලු වලින් වැඩි ප්‍රමාණයක් ඉන්දියාව, පාකිස්තානය වගේ දඟ පන්දු යවන්නන්ට හොඳින් පහර දෙන ක්‍රිකට්කරුවන්ගේ කඩලු. හැබැයි මේ විදිහේ ලෝක වාර්තා තිබුණාට අපේ ක්‍රිකට් ලොක්කට මේ ලෝක වාර්තා ප්‍රමාණවත් නැහැ කියලා තමයි අපට හිතෙන්නේ අජන්තට තරඟ ලබා දුන් විදිහ දැක්කම. ඔයා මේ වීඩියෝට කැමති නම් ලයික් කරන්නත්, ක්‍රිකට් වලට කැමති වාගේ යාළුවෝ ප්‍රබාලන ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඔබ අපේ channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් දැන්ම අපේ channel එකට subscribe කරන්න. ආයෙත් ක්‍රිකට් පිටියේ අලුත් තොරතුරු සමගින් හමු වෙන තුරු ක්‍රිකට් ලංකාවෙතින් පාට සුබ දවසක්.